ප්‍රථම වරට ක්‍රියාත්මක වන අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කිරීම සඳහා සියලු නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පැෆ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් අපේක්ෂකයින් රාජ්‍ය බලය භාවිතා කරමින් ඡන්දදායකින්ට විවිධ අල්ලස් ලබා දෙමින් සිටින බවයි. අපි ස්තුතිවන්ත වෙනවා මැතිවරණ කොමිසම සභාවට. මේ රටේ තිබුණු අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් කරමින් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව බිලියන 10ක් මේ රටේ ජනතාවගේ බදු මුදල් වැය කරන්නේ මේ ජනාධිපතිවරණය සඳහා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ කාලය තුල රාජ්‍ය නිලධාරීන් හැටියට ඔබතුමන්ලා මැදිහත්ව ක්‍රියා කළොත් මේ රටේ පාලකීන්ට මේ රාජ්‍ය දේපළ සහ රාජ්‍ය සම්පත් අවභාවිතා කරන්න ඉඩ කඩක් නැහැ. ඒ වගේම පළමු වතාවට ක්‍රියාත්මක වන මේ අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කිරීම සඳහා සියලු නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව මේ කටයුත්ත නිරීක්ෂණය කරන්නට තීර අවශ්‍ය සහයෝගය ලබා දෙන්නටත් අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රජයේ මුද්‍රණාලය මේ ඡන්ද පත්‍රිකා නිවැරදිව මුද්‍රණය කළා ඒ කටයුතු සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද එහෙම කියන්නේ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී රජයේ මුද්‍රණාලය කටයුතු කළ ආකාරය පිළිබඳව අපිට සතුටු වෙන්නට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොහොතේ පුරවැසියාට සුවිශාල වගකීමක් තිබෙනවා. මේ දක්වා පාලකීන් මේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒ වගේම අපි දන්නවා දැනටමත් සමහර අපේක්ෂකයින් මේ ඡන්දදායකයාට එහෙම නැත්නම් ඔබට විවිධ ආකාරයේ අල්ලස් ලබා දීම් සිදු කරමින් තිබුණා, විශේෂයෙන් රාජ්‍ය බලය පාවිච්චි කරමින්. නමුත් යම් අපේක්ෂකේ ඔබව නැවත වරක් මේ සහනාධාර මානසිකත්වය ගෙනියන්න උත්සාහ කරනවා නම් ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. අපේක්ෂකයා කවුරු වුණත් ඔහුට මේ රට මේ ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයෙන් දීර්ඝකාලීනව ගොඩ ගන්න පුළුවන් කමක් තිබෙනවද? ඔබට විශ්වාසය තියන්නට පුළුවන් කම තිබෙනවද? ඔබේ සම්පත්තික මංකොල්ල නොකයි කියලා ඔබට විශ්වාසය තියන්නට පුළුවන්ද? ඔබේ සම්පත්තික හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් කම තියෙනවද ඔබ තෝරන අපේක්ෂකයාට? මේ කාරණා පිළිබඳව ඔබ දැඩි සැලකිල්ලක් දක්වන්න දැක්විය යුතු වෙනවා. එහෙම වුණොත් තමයි මේ අමාරුවෙන් ගත්ත ජනාධිපති වර්ණයේ ප්‍රතිඵලය ජනතාවට භුක්ති විඳින්නට පුළුවන් වෙන්නේ. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.